1998 වසරේ මුල් භාගයේ සිට අවස්ථාවන් ගණනාවකදී උත්සාහ කරන ලදුව දරුණු අලාභහානි මැද අතහැර දමනු ලැබූ මාන්කුල මන්සන්දි අත්පත් කර ගැනීමට 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා යලිත් වරක් සැලසුම් සකස් කරමින් සිටියේදී ත්‍රස්තවාදී නිතා සූක්ෂම අන්දමින් කිලිනොච්චියේ පිහිටි හමුදා සංකීර්ණය වට කරලන්නට වුණේ මින් පෙර දෙවතාවකදීම අසාර්ථක වූ කිලිනොච්චිය යලි අත්පත් කර ගැනීමේ අභිප්‍රාය ඇතිවයි ක්ෂණික ප්‍රහාරයක් මගින් මාන්කුල මල්ලා ගන්නට 55 වන සේනාංකයේ 551 වන බලසේනාව සමත් වුවත් එවක හමුදාව සතු ශක්තිමත්ම ආරක්ෂක පද්ධතිය වූ කිලිනොච්චිය එල්ල වෙමින් පැවති දරුණු ත්‍රස්ත ප්‍රහාර හමුවේ දෙදරා යමින් පැවතුණා ජයසිගුරු මෙහෙයුමට නැවතීමේ තිත තබමින්ද දහසකට අධික රණවිරුවන් පිරිසකට දිවි අහිමි කොට එතෙක් දුර ඊලාම් යුද්ධයේ දරුණුතම පරාජය සනිටුහන් කරමින්ද සිහින ඊලාමයේ දෙවැනි අගනුවර යලි අත්පත් කරගන්නට එල්ටීටීය විසින් එල්ල කළ නොනවතින රැල්ල දෙවැනි ප්‍රහාරය පිළිබඳ ඔබ කිසිදා නොඇසූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතා පුවතයි මේ යාපනයේ අර්ධද්වීපයේ මුවදොරවන අලිමංකඩ කඳවුර හා සසඳන විට කිලිනොච්චිය උපක්‍රමිකව එතරම් වැදගත් ප්‍රදේශයක් නොවනද මනෝමූලික අතින් එල්ටීටීයට එය ඉතා වැදගත් මර්මස්ථානයක් වුණා. එම නිසා යලිත් වරක් කිලිනොච්චිය තම පාලනය යටතට ගැනීම ත්‍රස්තයින්ගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහළින්ම සඳහන් වූ කාරණයක්. මෙම තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටි හමුදාව කිලිනොච්චි නගරයේ ආරක්ෂාව තර කරන්නට පියවර ගණනාවක් ගෙන තිබුණා. සැබවින්ම එම වකවානුව වන විට හමුදා පාලනය යටතේ තිබූ මර්මස්ථාන අතරින් ඉහළම ආරක්ෂාවක් සපයා තිබුණේ කිලිනොච්චියට යැයි කිව හැකියි. 1997 සහ 98 යන වසරවල කිහිප වතාවක්ම උත්සාහ කළ නමුත් එල්ටීටීයට හමුදා ආරක්ෂක පද්ධතිය සොලවන්නට නොහැකි වූයේ එහි ආරක්ෂාවේ පැවති ශක්තිමත් භාවය හේතුවෙන් බව අවිවාදිතයි. බංකර් 500කට වැඩි සංඛ්‍යාවකින් විශාල බිම් වෙඩිකෙත් ප්‍රමාණයකින් සහ කටුකම්බි වැටවල් ආදී ආරක්ෂක විධිවිධාන වලින් මෙන්ම අති දැවැන්ත වෙඩි බලයකින් අංග සම්පූර්ණ කිලිනොච්චියේ පිහිටි හමුදා ආරක්ෂක සංවිධානය තමන් විසින් දැක තිබූ ශක්තිමත්ම ආරක්ෂක සැකැස්ම බව පසු කලෙක කරුණා අම්මාන්ද පවසා තිබුණා. හමුදාව පැත්තෙන් බැලූ කල කිලිනොච්චියෙන් උතුරට පිහිටි පරන්තන් අලිමංකඩ ආරක්ෂක පෙළත් අයකච්චි වෙත්තලයිකනි ආරක්ෂක පෙළත් යාපනයේ අර්ධද්වීපයේ බලය පවත්වාගෙන යාම උදෙසා අතිශයින් වැදගත් වුණා. මෙම ප්‍රදේශවල ආරක්ෂාව මේජර් ජෙනරාල් ලොහාන් ගුණවර්ධන යටතේ වූ 54 වෙනි සේනාංකයට පවරා තිබූ අතර එහි මූලස්ථානය පිහිටියේද කිලිනොච්චි නගරයේ පිහිටි පැරණි මහජන බැංකු ගොඩනැගිල්ලට යාබදවයි. 54 වෙනි සේනාංක යටතේ වූ බ්‍රිගේඩියර් උපාලි එදිරිසිංහ විසින් අනුදුන් 543 වන බලසේනාවට අයත් 2000ක පමණ බටපිරිසක් කිලිනොච්චියේ ආරක්ෂාව පිණිස යොදවා සිටියා. එම බලසේනාව යටතේ වූ 10වැනි සිංහ බලෑණිය හයේයැල ප්‍රදේශයේද 4වැනි සිංහ බලෑණිය උරිතපුරම් ප්‍රදේශයේද 7වැනි ගැමුණුහේවා බලෑණිය තිරුවයියාරු ප්‍රදේශයේ සහ 6වැනි ගැමුණුහේවා බලෑණිය ඒ 9 මාර්ගයේ ඔස්සේද යොදවා තිබුණා. කෙසේ නමුත් කිලිනොච්චි සහ පරන්තන් අතර පිහිටි කොටසේ ආරක්ෂක විධිවිධාන කිලිනොච්චි නගරයේ ආරක්ෂාව තරම් ශක්තිමත් නොවන බව අවබෝධ කරගන්නට මාස ගණනාවක් පුරා සිදු කළ ඔත්තු බැලීම් ඔස්සේ ත්‍රස්ත නායකයින්ට හැකි වුණා. ඒ අනුව මෙතෙක් කලක් උත්සාහ කළ පරිදි කිලිනොච්චියට පහර දීම පසේ කළා පරන්තන් වලින් කිලිනොච්චිය හුදකලා කරවන්නට ත්‍රස්තයින් සැලසුම් කළා. එමගින් කිලිනොච්චිය වෙත ඇති එකම සැපෙවු මාර්ගය අවහිර වීම හේතුවෙන් තවදුරටත් එහි රැඳී සිටිය හැකි තත්වයක් හමුදාවට ඉතිරි නොවන බව ඔවුන් දැන සිටියා. මෙම සැලසුම සකස් කිරීම සඳහා කොටි විශේෂ බුද්ධි ඒකකයේ ලොතිනන් කර්නල් ජෙරීගේ මග පෙන්වීම යටතේ මාස ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද ඔත්තු බැලීම් වලින් එක් රැස් කර ගන්නා ලද තොරතුරු බෙහෙවින් ඉවහල් වුණා. කිලිනොච්චියේ බංකර් සැකැස්ම සහ එහි ආරක්ෂාව පිණිසින් පරිබාහිරව ස්ථාපිත කර ඇති කුඩා හමුදා ඒකක 16 පිළිබඳවත් බිම්බෝම් වතුරා ඇති භූමි ප්‍රදේශ සහ හමුදාව රැකසිට පහර දීම් සිදු කරන ආකාරය ඇතුළු හමුදා බටපිරිස්වල සියලුම චලනයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නටත් එල්ටීටීයට හැකි වුණා. එලෙස ලබාගත් තොරතුරු අනුව කිලිනොච්චි පරන්තන් හමුදා ස්ථානගත වීම වල අනුරුවක් වන්නි කැලේ තුල නිමවා එයට පහර දෙන අයුරු පුහුණු වන්නට ත්‍රස්තයින් කටයුතු කළා.
මේ අතර මාන්කුලම වටකොට ස්ථානගත කර සිටි බඩපිරිස් වලට 1998 සැප්තැම්බර් 27 වන ඉරිදා දිනය විවේක දිනයක් ලෙස නම් කොට විවේක ගන්වා තිබුණේ ඉන් පසුදා මාන්කුලම අල්ලා ගැනීමේ අවසන් ප්‍රයත්නය දියත් කිරීමේ සැලසුම ඇතිවයි යම් තරමක ශාරීරික විවේකයක් ලබා ගන්නට බඩපිරිස් වලට හැකියාවක් ලැබුණද කිසිදු මානසික විවේකයක් ලබා ගන්නට ඉස්පාසුවක් ඔවුන්ට නොලැබී ගියේ එදින හිරු එළිය වැටෙන විටත් කිලිනොච්චියේ පිහිටි හමුදා ස්ථානගත වීම වලට අති දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙමින් පැවති බව කනවැකීම නිසාවෙන් කිලිනොච්චි අල්ලා ගැනීම සඳහා සැලසුම් කළ මෙහෙයුම ඔයාත අලෙයිකල් ඉරණ්ඩු නොහොත් නොනවතින රැල්ල දෙක යනුවෙන් නම් කරන්නට ත්‍රස්තයින් කටයුතු කර තිබුණා කිලිනොච්චි අල්ලා ගැනීම සඳහා මින් පෙර දියත් කළ මෙහෙයුම් හැඳින්වීමට විවිධ නම් භාවිතා කර තිබුණත් 1996 වසරේදී මුලතිව් කඳවුර අල්ලා ගැනීම සඳහා දියත් කරන ලද නොනවතින රැල්ල පළමු මෙහෙයුමේ සාර්ථකත්වය නිසා එම නම යලිත් වරක් මෙම මෙහෙයුම සඳහා භාවිතා කරන්නට ඇති බව සිතිය හැකි ප්‍රහාරය දියත් කිරීම සඳහා තෝරා ගන්නා ලද සැප්තැම්බර් 26 වන දිනය LTTEට විශේෂිත දිනයක් වන්නේ ඉන්දු ලංකා සාමගි විසුම සහ ඉන්දියා සාම සාධක හමුදාවට විරෝධය පළ කරමින් මාරාන්තික උපවාසයකට එළඹී රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන් මරුමුවට පත්වීමේ 11 වැනි අනුස්මරණයේ එදිනට යෙදී තිබීමයි එමෙන්න මෙම දිනය සාමාන්‍යයෙන් LTTE අනුගමනය කරන අංක ශාස්ත්‍රයට අනුව පහර දීම් නොකරන දිනයක් වීමද විශේෂත්වයක් 1998 සැප්තැම්බර් 26 වනදා මධ්‍යම රාත්‍රියේ පසුවන විට දැවැන්ත කාලතුවක් උසහ මෝටාර් ප්‍රහාර මාලාවක් කිලිනොච්චි සහ පරන්තන් හමුදා කඳවුරු වෙත එල්ලවන්නට වුණා. ඒ සමගම හමුදා ස්ථානගත වීම වල නැගෙනහිර සහ බටහිර දෙසින් ස්ථාන 7කින් පමණ පාබල ප්‍රහාරයන් දෙල්ලවන්නට වුණා. ප්‍රහාරය ආරම්භ වන අවස්ථාව වන විට 54 වැනි සේනාංකාධිපති සහ 543 වන බලසේනාධිපති යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාම කිලිනොච්චියේ රැඳී සිටි අතර යුහුසුලුව ත්‍රස්ත ප්‍රහාරයේ මැඩලීම සඳහා ඔවුන් ක්‍රියාත්මක වන්නට වුණා. ප්‍රහාරයේ සැලසුම් කිරීම සඳහා බාල්රාජ් සහ තීපන් පෙරමුණගත් අතර ප්‍රධාන සටන් පෙරමුණ මෙහෙයවීම භාර වූයේ කරුණාම්මාන් වෙතයි. ඒ අනුව ක්‍රියාත්මක වූ ත්‍රස්ත බලමුළු ප්‍රහාරයේ මුල් අවස්ථාවේදීම කිලිනොච්චි සහ පරන්තන් අතර හමුදා ආරක්ෂක වළලු බිඳ දමා එහි කොටසක් අල්ලා ගන්නට සමත් වුණා. කාලතුවක්කු ප්‍රහාරය ආරම්භ වනවත් සමගින් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත ත්‍රස්ත කණ්ඩායමක් හමුදා ආරක්ෂක වළල්ල තුලින් රහසිගතවම රිංගා ගොස් භූමියේ ප්‍රහාරය ඇතුළත සිට ආරම්භ කරන්නට ඇති බව සැලකෙනවා. එමෙන්ම හමුදා ආරක්ෂක වළල්ල තුලට රිංගා සිටි කොටි ඔත්තුකරුවන් විසින් හමුදා ස්ථානගත වීම සහ සංචරණ පිළිබඳව සියලු තොරතුරු ප්‍රහාරය අතරතුරම ලබා දෙමින් භූමියේ ප්‍රහාරය නිසි ලෙස මෙහෙයවන්නට වුණා. මේ අතර පරන්තන් වෙත එල්ල වූ ප්‍රහාරය බාල්රාජ් විසින් මෙහෙයවූ අතර එය හුදෙක්ම හමුදාව නොමග යැවීමේ සහ අතිරේක බටපිරිස් ගෙන ඒම අහුරාලීමේ අරමුණ ඇතිව එල්ල කළ එකක් බව හමුදා ප්‍රධානීන්ට කල් නොයවාම වැටහුණා. එම නිසා කිලිනොච්චිය ආරක්ෂාව තහවුරු කිරීමටත් ත්‍රස්තයින් විසින් බිනදැමූ ආරක්ෂාව ප්‍රතිස්ථාපනය කිරීමටත් අතිරේක බටපිරිස් යොදවන්නට ඔවුන් සැලසුම් කළා. සැප්තැම්බර් 27 වන ඉරුදිනට එළිය වැටෙන විටත් දෙපාර්ශවය අතර දරුණු සටන් පැවති අතර ස්ථාන 4ක බලය ත්‍රස්තවාදීන් අතට පත්ව තිබුණා. එමෙන්ම අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වදිමින් ස්ථාන 3ක බලය තවදුරටත් රැකගෙන සිටින්නට බටපිරිස් වලට හැකි වුණා. මේ අතර කරඩි බෝක්කුව ප්‍රදේශයේ ස්ථානගතව සිටි 7 වන පාබල හමුදා බලෑණිය සහ තුනේල ප්‍රදේශයේ ස්ථානගතව සිටි 9 වැනි ගැමුණු හේවා බලෑණියද සටනට අවතීර්ණ වී සිටියා. සැලසුම් කළ පරිදි පිවිසුම් මාර්ග අත්පත් කර ගන්නට නොහැකි වූ තැන තව තවත් ත්‍රස්ත බලමුළු සටන් භූමියට රැගෙන එන්නට ත්‍රස්ත නායකත්වයේ කටයුතු කළා. මෙම ප්‍රහාරයන් සඳහා කොටි කාන්තා බලෑණි වලින් ලැබුණු දායකත්වයේ සුවිශේෂී එකක් බවද සඳහන් කළ යුතුය. කෙසේ නමුත් අලිමංකඩ සහ පරන්ත නතර ආරක්ෂක වළල්ල බිඳ දැමූ ස්ථානයේ ඉතා කුඩා බිම් කඩකට හමුදා බටපිරිස් කොටු වී සිටි අතර 28 වන සඳුදා හිමිදිරිය වනතුරු ත්‍රස්තයින් පළවා හරින්නට එල්ල කළ කිසිදු ප්‍රහාරයක් සාර්ථක වුණේ නැහැ. ත්‍රස්තයින් විසින් එල්ල කළ ප්‍රහාර නිසා විශාල තුවාලකරුවන් සහ මරණ සංඛ්‍යාවක් අත්විඳ ගන්නට සිදුවත් ඒ කිසිවෙකුත් සටන් බිමෙන් ඉවත් කර ගන්නට නොහැකි වූයේ තවදුරටත් සටන් වදිමින් සිටි අයවලුන්ගේ චිත්ත ධෛර්යයට අභියෝග කරමින් එවෙන්ම ප්‍රහාරක ගුවන් යානාවන්ට පවා සටන් භූමිය කරා පැමිණිය නොහැකි තරම් දරුණු ලෙසින් ගුවන් යානා නාශකවි යොදා ගනිමින් ත්‍රස්තයින් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සහ දෙපාර්ශවයේ ඉතා සමීපව හිඳිමින් සටන් කළ නිසා ගුවන් සහාය ලබා ගැනීම සහ තුවාලකරුවන් ඉවත් කර ගන්නටද හැකි වූයේ නැහැ.
යාපනයේ සිට පරන්තන් වෙත ප්‍රවාහනය කරන ලද අතිරේක බටපිරිස් වෙතද බාලරාජ් විසින් මෙහෙවු ත්‍රස්තයින් විසින් දරුණු ප්‍රතිරෝධයක් එල්ල කරමින් සිටි නිසා කතරම් උත්සාහ කළද එතැන් සිට කිලෝමීටර් 4ක් පමණ එපිටින් පිහිටි කිලිනොච්චි පිටත ආරක්ෂක වළල්ලට සේන්දුවන්නට ඔවුන්ට හැකි වූයේ නැහැ. මෙම ප්‍රදේශයේ විශාල විවෘත භූමි වලින් ගහන වීම සහායක බටපිරිස් වලට මුහුණ දෙන්නට සිදු වූ තවත් අසීරු අභියෝගයක්. 28 වන සඳුදා දිනේ සවස් වන විටත් අතිරේක බටපිරිස් වලට කිලිනොච්චියේ පිහිටි සේනාංක මූලස්ථානයේ සහ බලසේනා මූලස්ථානයේ රැකගනිමින් සටන් වදිමින් සිටි බටපිරිස් හා එක්වීමට හැකියාවක් නොලැබීම සහ පරන්තෙන් සමග භූමියෙන් පැවති සම්බන්ධතාවය මුළුමනින්ම බිඳවැටීම හේතුවෙන් තවදුරටත් කිලිනොච්චි අල්ලාගෙන සිටීම පිණිස සටන් වැදීම පළ රහිත ක්‍රියාවක් බව ඉහළ හමුදා නිලධාරීන්ට වැටහෙන්නට වුණා. ඔවුන්ට පැවති එකම අස්වැසීම වූයේ තවදුරටත් අලිමංකඩ සහ යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සමගින් රේඩියෝ සම්බන්ධතාවන් පවත්වා ගන්නට හැකිවීම පමණයි. මෙහිදී ඇතිව තිබූ තත්ත්වයේ සහ ඉදිරියට වර්ධනය විය හැකි තත්ත්වයන් සියල්ල සැලකිල්ලට ගනිමින් කිලිනොච්චි අතහැර පරන්තන්වල යලි ස්ථානගත වන්නට ඉහළ හමුදා නායකත්වයේ තීරණය කළා. ඒ අනුව සැප්තැම්බර් 29 වනදාට එළිවන යාමයේ කිලිනොච්චි අතහැර පරන්තන් දෙසට පසුබැසීම ආරම්භ වුන අතර එදින සවස් වන විට එම බටපිරිස් වලට පරන්තන් කරා ළඟාවන්නට හැකි වුණා. එම පසුබැසීම අතරතුරද ත්‍රස්තයින් හා දරුණු සටන් ගණනාවක නියැලෙන්නට බටපිරිස් වලට සිදු වුණේ තුවාල කරුවන් සහ මරණ ගොන්නට තවත් අය එක් කරමින්. මින් මාස 26කට පෙර සජ්ජාය මෙහෙයුම මගින් මුදවාගත් කිලිනොච්චිය මේ ආකාරයෙන් නැවත වතාවක් ත්‍රස්ත ග්‍රහණයට නතු වූ අතර එය සිව්වැනි ඊලාම් යුද්ධයේදී විජයග්‍රාහී 57 වන සේනාංකයේ බටපිරිස් විසින් මුදවා ගන්නා තෙක්ම LTT පරිපාලනයේ අගනගරයේ වශයෙන් පැවතුණා. මෙම සටන් අතරතුර හමුදා සෙබළුන් 463 දෙනෙකු ජීවිත පරිත්‍යාග කළ බවට ආණ්ඩුවේ මාධ්‍ය යාන්ත්‍රණය විසින් වාර්තා කළ නමුත් දින 3ක් තුල සිදු වූ මෙම සටන්වලදී මරණ දහසක්වත් සිදුවන්නට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. කිලිනොච්චියේ ස්ථානගතව සිටි 4 වෙනි සහ 10 වෙනි සිංහ බලෑණියේ පමණක් සෙබළුන් 250කට වඩා වැඩි සංඛ්‍යාවක් මරමුවටපත් වී තවත් 375 දෙනෙකු පමණ තුවාල ලැබීමෙන් සහ LTTE විසින් හමුදා සෙබළුන් 674 දෙනෙකුගේ සිරුරු ජාත්‍යන්තර රතුකරස සංවිධානයට බාර දීමෙන් මේ බව තහවුරු වෙනවා. කෙසේ නමුත් අතුරුදන් වූවන් ලෙස සැලකූ සෙබළුන් 40 දෙනෙකු පමණ දින 3කට පමණ පසුව පරන්තන් වෙත ළඟා වීම යම්කිසි ආකාරයක සැනසෙලිදායක කරුණක්. මෙම සටන් අතරතුරදී ත්‍රස්තවාදීන් 420 දෙනෙකු මියගොස් තවත් 700කට වඩා වැඩි පිරිසක් තුවාල ලැබූ බව කරුණා අම්මාන් විසින් පසු කලෙක ප්‍රකාශ කර තිබුණා. රුපියල් මිලියන 260කට වඩා වැඩි යුදෝපකරණ තොගයක් විනාශයට පත් වූ මෙම පරාජය එතෙක් ඊලාම් යුද්ධයේදී සිදු වූ දරුණුතම පසුබෑම ලෙසින්ද සැලකුණ අතර මින් වසර දෙකකට පමණ පෙර මුලතිව්හිදී සිදු වූ විනාශයට දෙවෙනි වූයේ නම් ඒ මරණ සංඛ්‍යාවෙන් පමණයි. කිලිනොච්චි සටන් පෙරමුණ මෙලෙසින් ඇවිලි යද්දී මාන්කුලම වටකොට සිටි ජයසිකුරු සේනාවන් සැප්තැම්බර් 28 වනදා හිමිදිරි උදෑසනින් මාන්කුලම නගරය අල්ලා ගැනීමේ අභිප්‍රායෙන් ප්‍රහාර දියත් කරන්නට සූදානම් වුණා. මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් අනුදුන් 55 වන සේනාංකයේ යටතේ වූ බ්‍රිගේඩියර් තිස ජයවර්ධන විසින් අනුදුන් 551 වන බලසේනාවට අයත් පාබල බලෑණි 3ක් කලින් තීරණය කර තිබූ ප්‍රහාරක ප්‍රදේශවල එදින පාන්දර 2 කණිසම වන විට ස්ථානගත වී සිටියා. ලුතිනන් කර්නල් චන්න කරුණරත්න විසින් අනුදුන් 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලෑණිය සමගින් ලුතිනන් කර්නල් මොහන් ජයවර්ධන විසින් අනුදුන් 4 වන ගැමුණු හේවා බලෑණියත් ලුතිනන් කර්නල් දුමින්ද කැප්පටි වලාන විසින් අනුදුන් 8 වෙනි සිංහ රෙජිමේන්තු බලෑණියත් මෙම තීරණාත්මක මෙහෙයුම සඳහා එක් වී සිටියා. මෙම ප්‍රහාරය දියත් කිරීම සඳහා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් කල්තියාම ගැඹුරු අගල් හරහා තිබූ අතර පාබල බටපිරිස් එම අගල් හරහා සුරක්ෂිතව සතුරු භූමියේ දෙසට ගමන් කරන්නට සමත් වුණා. උදෑසන හිරු එළිය වැටෙන්නට මත්තෙන් ලබා දී තිබූ නැකතට අනුව ප්‍රහාරය ආරම්භ කළ අතර පැය 3ක් මුළුල්ලේ පැවති දරුණු සටනකින් අනතුරුව 4 වෙනි පාබල බලෑණියේ ඉදිරි ප්‍රහාරක කණ්ඩායම් සතුරු ආරක්ෂක වළලු බිඳගෙන මාන්කුල මන්සන්ධියට ඇතුළු වන්නට සමත් වුණා. උදෑසන 11 කණිසම වන විට මාන්කුල මන්සන්ධිය අවට ප්‍රදේශයේ මුළුමනින්ම හමුදා පාලනයේ යටතට ගන්නට එම බටපිරිස් සමත් වුණා. ජයසිකුරු මෙහෙයුම සැලසුම් කිරීමේදී දින 4ක් ඇතුළත මාන්කුලම අල්ලන්නට හැකි වේයයි කර තිබූ පුරෝකථනය පුස්සක් බවට පත් කරමින් වසරකුත් මාස 4කට වඩා වැඩි කාලයක් මේ සඳහා ගත වී තිබුණා.
මෙම ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා ත්‍රස්තවාදීන් විසින් නොනවතින රැල්ල දෙක ප්‍රහාරය සඳහා සිය බලමුළු කිලිනොච්චිය වෙත ඒකරාශී කර තිබීමත් එබැවින් මාන්කුලමේ ආරක්ෂාව යම් තරමකට දියාරු වීම සහ අතිරේක ත්‍රස්ත බලමුළු එවන්නට නොහැකි වීම යන කාරණාත් බලපෑ බව සඳහන් කළ යුතුයි කිලිනොච්චියේදී ලැබූ දැවැන්ත පරාජය වසන් කරලන්නට රජයේ මාධ්‍ය යාන්ත්‍රණය විසින් මාන්කුලම අල්ලා ගැනීම භාවිතා කළද වන්නියේ අගනගරය වූ කිලිනොච්චි නගරය හා සසඳන කල මාන්කුලම වනාහි ඉතා කුඩා මන්සන්දියක් පමණයි කුඩා වෙළඳසල් කිහිපයක් හැරුණු කොට එහි පවතින එකම වාණිජ ගොඩනැගිල්ල වනුයේ ලංකා බැංකු ශාඛාව පමණයි කෙසේ නමුත් නැගිනහිර දෙසින් මුලති උදක්වාද බටහිර දෙසින් වෙල්ලන්කුලම දක්වාද සම්බන්ධ වීමේ ගොඩබිම් මාර්ග ඇතිවීම මාන්කුල මන්සන්දියේ ඇති උපක්‍රමික වැදගත්කමයි මේ අනුව ඒ 9 මාර්ගයේ ඔස්සේ කිලෝමීටර් ගණනාවක් පුරා විහිදී තිබූ කිලිනොච්චි හමුදා සංකීර්ණයේ ත්‍රස්තවාදීන් අතට පත්වීම හේතුවෙන් යාපනයේ දක්වා දිවෙන ගොඩබිම් සැපයු මාර්ගයක් විවෘත කර ගැනීමේ සිහිනයෙන් හමුදාව තව දුරටත් දුරස් වෙමින් සිටියා ජයසිගුරු මෙහෙම තුල මේ දක්වා අත්කරගත් ජයග්‍රහණ ඒ වෙනුවෙන් දරන්නට සිදු වූ පිරිරැය බටපිරිස්වල හිඟය මෙන්ම එකී කාලය තුල ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රතිරෝධය සහ සතුරාගේ සටන් හැකියාවේ සිදු වූ වේගවත් වර්ධනය හා සසඳා බලන කල එකී මෙහෙයුම තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව ආරක්ෂක ව්‍යුහය තුලම පුළුල් කතිකාවක් ඇතිව තිබුණා. ඒ අනුව 1998 ඔක්තෝබරයේ වන විට යුද හමුදා මූලස්ථානයේ විසින් උපදෙස් ලබා දී තිබුණේ වනියේ උතුරින් පරන්තන් ආරක්ෂක පෙළ සහ එහි දකුණින් මාන්කුලම ආරක්ෂක පෙළ රැකගන්නා අයුරින් භූමියේ මෙහෙයුම් දියත් කරන්නටයි. ආක්‍රමණශීලී මෙහෙයුමක් වශයෙන් ආරම්භ වූ ජයසිකුරු මෙහෙයුම මෙතැන් සිට ස්ථිර ලෙසම ආරක්ෂිත පියවරක් වෙත පරිවර්තනය වුණා. මෙහෙයුම දියත් කළ සමස්ත කාලය තුල යුද හමුදාවේ සෙබළුන් 3500ක් පමණ දෙනා ජීවිත පූජා කරන්නට ඇති බව සැලකෙන අතර එල්.ටී.ටී. මරණ සංඛ්‍යාවද එවැනිම අගයක් ගන්නා බව කියවෙනවා. කෙසේ නමුත් හමුදාවේ අවසන් අභිප්‍රායට ළඟාවන්නට ඉඩ නොතැබීම සහ කිරිනොච්චි අල්ලා ගැනීම තුලින් ත්‍රස්තවාදීන් ලැබූ මානසික උත්තේජනය වෙනත් කිසිවක් හා සංසන්දනය කළ නොහැකි. ඊට ප්‍රතිලෝමව සමස්තයක් වශයෙන් යුද හමුදාවේ මානසිකත්වයේ ඉතා දරුණු අන්දමින් පහත වැටුණු අතර මින් ඉදිරියට සිදුවන්නට නියමිත පරාජයන් ගොන්නකට පසුබිම සැකසීම පමණක් ජයසිකුරු මෙහෙයුම මගින් සිදු වුණායයි කිව හැකියි. යුද්ධය වනාහි දේශපාලනෙහිම දිගුවක් වූ නමුත් මැතිවරණ සහ ජනප්‍රියත්වයේ උදෙසා යුද මෙහෙයුම් දියත් කරන්නට යාමේ ආදීනව කියා දුන් විහිසුණු පාඩමක් ලෙස ජයසිකුරු මෙහෙයුම ලෝක යුද ඉතිහාසයට එක් වුණා. මාස 5ක කාලයක් මුළුල්ලේ ඔබ වෙත ගෙන ආ ඊළාම් යුද ඉතිහාසයේ සිදු කළ දීර්ඝතම මෙන්ම විනාශකාරීම මෙහෙයුම වූ ජයසිකුරු මෙහෙයුම පිළිබඳ විස්තර කතනය මෙතකින් නිමාවට පත්වනවා. අපගේ වීඩියෝ පිළිබඳ ඉක්මනින්ම දැනුවත් වන්නට නැනස YouTube channel එක subscribe කොට bell icon එක click කර තබන්න අමතක කරන්නට එපා. ආයුබෝවන්.